පරමාධි පත්්‍ර කැනෙ අද අවධ තියනෙ ආණ්ඩුව ලඟ. ලංකායි වැඩිපුර කවද බොන්නේ අරක් වූ අවුද මත්පැම් බොන්නේ. බොන්නන්නේ බෞද්ධය වූ ඇැ මුලින්ම කියවලා තියෙ ඔසක් කියෙනකුරතු ඔසක් කියෙනා කටට මට වෙන්න මනතියක ලංකාවේ මුදරණයෙන් පිටවෙන පතර කියවන්නම නෑ මඩක් ෆේක්් නිවස් කියල කියන්නේවා. හදපු බොරු ප්‍රෘති යන්නේ. දනන්ත මහත්ත්‍යයා උසකුණ අන්දන මුොද මේ වැසේ දෙමිටම යන්නේ. ඉතින් වහිනව තේරුනෙත් නෑ මරසාත් තේරු නෙත් නැකිව මට අද දවසතියන ලොකුම ප්‍රශ්ටි තමයි හාමුදුදරුවර බුද්ධා මට ගන්න එක ඇමෝම විප්‍රයටකතුය නහොඳ හොද්දක් හොඳ සපත්තු දෙකක් හොදගේට ගෑනියෙක් බලාපොරොට්ටුවින් හැම බලකොටුටම් පහර දෙෙනවා එකන ඒ විප්‍රවේ ගැන කියපු ඉතාමත් සත්‍ය ේ යම් කලකිරීමක් තියෙනවාද ඒ සම්බහලකිරීම නැ තිහින්ද නෙවෙයි. අප මේවා මහා පව් කරන්නම කො පවිපදිලාන් දැනගත්ත දෙත්තල මේ පන්සිල් යන රු බුදු හාමුදුරුව යදුවත්ක මරය කක දවත් කොහෙවත් කියනෑ පසිල් කියලෙක් දීලනෑ පිස්සු ජනධීපති කෙනෙක්ග මගේඒ සම්මානය ගැනීම පදක් කියප කලා ඒ මේ පිටි බ ආදරය පිළි බලව ලිංගික දීතය පිළිබඳව අපේ රටේ හාමුදරුවරු පස් පව් කරන්න දෙපාගේ ලිට කියලා පස් පවු ලංකායි වැඩිපුර කරන්න හාමුදරුවරු. ඒ රටිටිබඳව මගේ කිසිම සුමසීනයක් නෑ ම ඇත්තකෙන්පෑහෝ මමගේ ළමයිදටත් කියලා තිනෙ පුළුවන්තරන් ඉක්මට මේ රට දාල යන්ඩ කියලා. ජස්රය එක අවස්ථාවක ප්‍රකාශයක් කරනවා මම හරි කැමතිීමේ ශ්‍රීම හා බෝධීලලා ගිහිල්ල අඩියක් ගහන්න තියෙනවා නැකි. ඇයි හම කළ මුමක් කරණගම්ම අපේ තින කල් ඇතුලෙ පොරක් බවට පත්වෙන්නදෙම නැත්තං ඇත්තරම අඩියක් ගහල ගීපු එකක්ද ල . <assistance> රාමගත සීමා මයිමෙන් ඔපට ජැනක කුඹක්ගේ සමඟ සැරිසර ප්‍රමිර මිතුරේනි. අ අපි යන්නේ අතිශය විවාධාත්මක චරිතයක් හොයාගෙන ලයින් සැන්බියෝන් ප්‍රසික සමාජය වෙනුවෙන් අද අපි හම්ගුවෙන් යන රසවතා කෞුද කියලා තව පොඩි වෙලාකින් බල ඔහුගේ කියමන් විමසුම් සමාජ කවේශණයන් හරි රහයිඒවගේම යාාවත් කාලී නයි මොහ ශේෂත්‍ර ගණනාවකම සැර සරන්නේ තත් ඔබට ඔහු වඩා සමීප වෙන්නේ මේ මහපළුවේ උපන් ප්‍රබල රංග ශිල්පීට හැටියට ඒමනං ඉතින් මේ වෙනින් කවුරුත් නෙවේ ජසි අයිබෝන් ජ අ තැ ජයිසරයාව රටම හඳුන් වන්නේඩ ජයිසිරි කියන මොකදගැන ීරපුලගේ්ලිගේ ජයිව වීරප්පුලිගේ ජයසිරිත් එක් අද මේ කරන කතාා ටිකක් රජු කතාබාක් බවට පත් වෙන. ක ජයිසරය මම මේ සාකච්චාව සම්බන්ධ කරන්නටක ජනක මක් නෑ කැමති ඕන දෙයක් හන මං උත්ර දෙන්න කිය කද ඔබත් හරි රිජු පුද්ගලේ එන්සාම මේ සාකච්ඡාව ටිකක් රජු බවට පත්්‍රී. ජයිසරය උපන්නේ ලෝක කම්කරුදිනේ දවසේ. මැයි පලවෙනිිල පර්ශය කියන කැමති ඉදස් ය හතල හත. ලංකාවට නිදා ලබුණයික්න නිදස ලැබෙනත් අවුරුද්දකට ස්සල්ල අද වෙනකොට දෙදස් විස ට ඇත්තා හතර වේගෙන යන්නේ ඒක මතමයි ටම යාන්ටවුන කරලා තිබුණත් මොක දන්නවාදැන් ජයිස්රයාගේ පරම්පරාව ඉන්න පුද්ගලයෝ අපි ගත්තොත් මහිතන අතේ ඇගිලි ගානටවත් ඔවුන් අප්දේත් වෙන්නෑ කියන එක අපි එම මතයක් තියෙනවා ජයිස්රයයියා අතිශ්‍යය බ්දේ් පොරක් අපි භාෂාවෙන් කිවෝත් අබ්දෙක් පොරක් කෝම සිද්ධ වෙන ජයසර ම විටලන්නේ මගේ මිත්‍රය ොත්හෙමයි මේ මිත්‍රයන්ගින් සෑ එන්න පිරිිසක් බොහෝ දෙනෙක් මේ වෙනකොට අපි අතර නෑ ජීවතු අතර නෑ විශෂය ධර්මශයන පතිරාජ මහාචාරය ගම්ලත් ප්‍රම ශරිිකීම දස දාතෙන්නකෝන් සග තවකුඩාකිවා න තුකයත් තියෙනවා ඒ හැම දෙෙනම ඇම දෙනෙක්ම අප්ඩේට් ප්‍රච්ච යවත් කාලින ච්චාය පරණ මිනිස්සුනවේ සමාරයාලුවෙන් ඒ පත්තරේ වගේ අදකගොටගඩන්න හැබ මගේ ඉන්න ගොඩක් මිත්‍රෝ යාවත්කාලින තැන් ජයිසරයක වනේ ඔබේ මිත්‍ර සමාගමය බහුතරයක් අද ීවඋතුන් අතර නෑ හැයි බහුතරේම අබ්දේට් මිනිස්සුගේලා ජසරයය ඇතුේ අබ්දේට් එක අදව සිද් වන්නක. දව සිද වෙන්නේ මං ඇත්තටම මේ ලංකාවේ මුද්‍රණයෙන් පිටවෙන පත්තර කියවන්නම නෑ. මොකට මොන පත්්‍රයක් කියෙව්වත් එකම දේවල් තියෙන්නේ. අනිත් එක හදපු නිව සැබරිකටමඩක් ෆේක් නිවස්කල කියන්නන්නේවා. හදපු බොරු ප්‍රවෘතියන්නේ බොරු ප්‍රයෘතිකෙව්වට අපප්ඩේට පිනෑ. ඉතින් ම පුුවන්ත රං. අන්තර්ජාලය හරහා තමයි මගේ වැඩසිද්ධ වෙන්නේ මට දැම් පත්තරයක් කියවල කිය ඒවිේ පුරුද්ධකුත්නෑ වගේ. දෙෙල ඉටල කොෑරි ගිහිල්ල දෝස්තර කෙනෙක් බලන්න ගිල්ල දොස්තර මහත්්‍යයාය පොයින්මටේට කතා කරන්නකන්ගේ ලී වාඩිවෙල න්න කොට කරන්නට නැත්ත ඉතන තිීවනම් මොකරරි පත්තරයක් කියවන.ඒ ඇර සල්ලි දීල නම් කිසිම පත්තරයක් ගන්න. විකල් පේවගන්නත් නෑ. විකල් පේවද විපල්ක වෙලාත් කියන්නේ. දැන් පොඩ්ඩක් කිවස්කට ිහිල්ලමු. මොකද කතාගරන්න ගුඩාත්දේවල්තියවා හැබම අපේ රසික සමාජයේ ජයිසවයගේ ප්‍රකට තුරතුරු ගණනාවත් තිබුණට රසික සමාජයේ සමහරුන් මේ ජැසරය තින අපකට තුරුතුරු දන්න නෑනේ ඒන්සාපි පොඩ්ඩක්ඒ හර උසක නිස්සාරටය ජෙසරය ගම්පලාතක ම ඉපටනේ අප අම්මගේ ගමේ අම්මගේ අම්මයිඉෙදර ආච්ලයගෙතර පැලිෙම. වැලිගම් පොල්වත්තේ. ඊට පස්සේ ඒ බුද්පත්තියෙන් දවස්තුනොකට පස්සේ මාව එනවා. අපේ ගෙදර දාල්ලෙ කිරිබුරේ නොම්ඹර පන්සේ පණ සිරිසෙවන කියන ඉෙදරට. ඒ කෙදර තමයි හැදන්නේ. මම අකුරු කියවන්නේ මං අවුරුට උ කියයන්නේ. මට අම්ම කියලතියෙනවා මම වයස දෙකේ වගේ කාල ඉඳල පත්තර කියවන්න පටන් ගරත්තියනවා. කාල ම නිතර පත්තරේ කියවන්නව ඒකාලේ පත්තරයේ මුල් අපේ ඉතර පත්තර ගන්නවා මුන් පිටුවේ යට තනෙන පිටුව පිටු කාලේ දැන්වීමක් ඒකාල දන්නඇක පිටුකාල කියල පස්සෙ දන්නේ. මේකදිනවා ඔසප ඔසප් ඔස් කියලා දැන්වීමක්. මංඒක බොහම සද්‍යන් කියන. ඔසබ් 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 මොකද කියල දර්ද පසමක් කියවනවා කියලා පපුංච අම්මාලා අම්මට කියලා අක්කේ මෙයාට වකුරු කියවන්න නැත්තත් තවම නො කියවයි දන්න. ඇ ලකු ත් ගේ අක්ක පැඳල ට විදා රච්චියයනක් වෛද්‍ය තිල කියලා. එයා මටකුරු කියව සාස්තිපුූ ජවතිල මට මතකයි යාන්ත. එකකෙන අවයි සසරු තුන වෙ ති සිෙල මටකු කියවවා ඇබැ ලින්ම කියවල තින ඔසක් කියනකුරු ස කියු මට වෙන්න මැනතියක දැන් එහම හැදුුණු න් ජයස්ත්‍රය කොයි ස්කුල්ි. ම මුලිගේ ාලිකා විද්‍යාලයකට ඉතුලම්පිටිය .. බාලිකා පාසල වැඩිච ්‍රමච් පතිරන මන්ත්‍රීතුමාගේ ගෙදර ඉන්දර ෙවල් තුනකට හ පැත්ති. එහේ ඉඳල ම තුංගනි පන්ති පාස්සල හතරවිනි පන්තිට තුන්ගනි පන්ති පාශන හතරනි පන්තිර ඇතුලුන වැලිගම ශ්‍රීස්සු මංගලි වැලිගම ශ්‍රීස්සු මංගලේ අවරුද්දක් කියදලා ඊට පස කෙලිමගේ මාතර සාන්තතුම සු කොමර කුලාජය. ඒකට එහෙම තම ඉති අනෙමකට හෙල්ලා හවුලේ. ඉිෙර මයි මතර සන්තෝම කුමාර්තුක මනිදසත් හිටිය ස්කෝලි දැන්ුවේ අනි හෙලානේ බොහෝ අය ඒ ස්කෝලි තමයි ගැෙනගන උගන්නල තියන සාකට කියනව කුමර කොලාජ ස බොයිස්කූල්ගක හඳුන්න්න සන්ත තොමසු කුමර කුලාාජිය කියලා අඩවාන්ස් ෙවල් කරනම හිට නල නේ තිෙනහතු වගේ ජීස ඉවන්නේ. පස්චනකන් එක හිටිය හිට පස්සේ විශාල්ල කතන්දරයක් වෙලා මාව ඉස්කෝලෙන් අස් කර මො ඒ කතන්දරී කියන්ඩබෑලන්දේ මාසිද මාන්දය කියන්ඩ බෑ පස්තමන් කියන්න ඊට පස්සේ මාවගෙනල්ල ගමේ ගාල්ලේ පවිද්‍යාලෝක විද්‍යාලයට ඇතුන් කර.ඩ ඔබේසේ කර කියල අපේ තාත්තක මිත්‍රේ කෙටියයි ඉස්කෝලිගන්නනපුු ඒයාගේ මාර්ගෙන් ඉස්කෝල්ට ඇතුලල එක අුරුදක විශ්ව විද්‍යල ප්‍රශ විවාාගිට පස්සවෙල. විද විද හ ඒකාලේ ජනක විශ්වවිදල තුනයි ලංකා විතිබුණ ලංකා විශවවිද්‍යාලයේ විදධෝධ ශවිද්‍යාලේ විද්‍යාන් කන විශ්වවිද්‍යාලය ලංකා විශ්වවිද්‍යාලය යන ආ්ඩුවේ ඔය පේරාදින ති විච්්‍රික. ඒක පේරාදිනිි මණඩපය කොළඹ වන්ඩපය කියලයි එකක් තිබුණ කොළඹ වන්ඩපය හැදුන ලස්සන කතාවකින් හොළඹ මණ්ඩපය හැදුනේ කාල හිටිය අආග්‍රාන්්ඩ කාරවරයා විල්ලියම් ගොපල්ලව ගොපල්ලගේ පුතා මොන්ටිගොපල්ලවට විශ්වවිද්‍යාලය ඇතුළට එන්න බ ලකුණු මද වුණාඒ ලකුණු මද වෙලා එයාගේ ගාන්ට ඒනේ අපිටම හත්සයෙන් එන්නේ මෙයාට තිබුණේ හැසි අනූපහක් වගේ හැසි අනුපහගත්තාට ඇරිය පැකල්ටියක කොළඹ ඒක අපේ හුඟා යාලුව මොන්ටිකොපල්ලෝගේ බැච්චගේ තමයි බඳුල විතාානගේ පියේසේ නාංගම තිලක් ජාරත්ත ඒක්ම ොටි ොල්ලගේ ැච්චිකි ර අපි මමයි ඊටත් අවරු දේකට දූය හට පහේ තමයි මහඇතුන්න්නෙන්නේ එතකොට සිීලංකා විශද්ාලය කොම වන්ඩපය. ඒන ඒකාලෙතේ නීති සම්පාදනටයුතු සිද්ධවෙන්නේ හල බලධාරන් තවශ්‍ය කරන හිදියටනේ. යිජ දැක් බාග පල්ලව මාතයගේ පුතාට වන හින්ද. කොම විශසිද්ධල ඇර හිද තම අපට අන්ඩපුලගුණන ඒටවරු දක පත්ර විදල්ටැ. විශ්වවිදාලි ජීවිතයේ ජෛස්ත්‍රයකිීමේ බෝම කුණුකාරණ වෙනස් කරන්න තැනක් බවට පත්වෙනවා නැනේ. කොමද මේ ඒ ජීවිතයගෙන ජස්ත්‍රයී පත්ක ඒ ජවිතය කියන ඇ ගෙදර සහහි ස්කෝලේ නීතිරීති අසේ හිරවල් ඉඳල ඒකාල අදවගෙන වෙන නිීතිරිති ගොඩාක් වැඩිේ ඉදසක් කිය එක ඇත්තමනය වගේන ඉදලා විශ්වවිද්‍යාලට ඇතුලුනා කියන්නේ. කුරුල්ලා මිටෙෙන් එලියට ගියාව වගේ. ඒ කියන්නේ කරපු ඒවා කැකපු ඒවා ප්‍රස්ත්‍රයාදුු ගාපුවා අයෝ ඒව නිමක් නෑ තාම ඒ ජීවිතය පුතුම ඒ කාලයේ ජීවිතයේ ඒ ගත්ත සෞුන්ඩර්යාත්මකද කියලා කියන්න බ ඒ ගත අත්දැකී මිද තමයි අදත් මේ පනගහගෙන ඉන්නේ හොද පොලේ පයගාන්න පුුවන්ගල තැන් මම හලතින ජයිසරය විශ්වවිද්‍යාලයට සමත් කියලා තාත්තට කිව්වාහම මේ ඒරලමකාලත් පත්තරේ නේ දාන පත්තරේ දානව පාශ්‍රිච්චායගේ අල්ල ස්තුවක් පොඩි අතිරේකකින් අද වදානගියුත් පල් වෙනම පත්තර තුක් විතරගාන්නඩ නො තරම් ප්‍රමාණයක් විශෂද ගලට ඇතුලෙ ඕනේ ඒකනි ඉතාම සීමත ප්‍රමාණය විශාවට ගන්නන්න ඒ පතරේ දාන්නේ ඒකනනි පත්තරයේ පිටු දෙහකින් ගන්න ප්‍රමාණය තිරණය ර න පිටුදේක පුළුවන් පබ්ලිස්් කරන්න ම තර ල ොට හි ාල විදලක ද ගේ නමතන විශද්දා සමත්තල. මම දුවල ගියා තාත්තා හන්ද හැනිරපුර හන්දේ බස්සකට යන්නගේ ල්ලන්න. මංගිලකිව රාච්‍රමන් සිටි එකට යන්න පාස් කියලා. හරි මොරද මට කියන්න කියල වස්ස කනක් නැකගිය . පස්සකාලක ජැසර තාත්ත හව නැත් යි ඒදා මටහහිම කිවග. නෑම් ඇත්තටම ජන මම තාර්තත් එක් තිබුණ හරි ඇත්ච්. ඩිට් ඈත්්‍රච්ච සම්බන්ධය. හන්ඩ විතරයි තාත්තමට ලංවෙන්නේ හැබැ ඇතුළන්තන් දැඩ ආදර ආදරය නැති ආදරය ඇති නැති තාත්ත කෙනෙක් පුතසකුට ආදරේ නමුත් ඉතින් මගතින මගත් තිබුණ නෑ චර ආදරයත්තා අත්තර හිට ඇතුලිතිය නැති නොමුත් ඒකාලය අපි එහෙම ඒම හැඟීමත් තිබුුණ නෑ ජෙසේ වඩාම සමීපුුණය අම්මට දම්මට තමයි මංක ඩක් සමේ ජැස්ස පලිව රස්වමකද. ගුවන් ඉදුලී සංස්ථාව ශ්‍රී ලංකා ගුවන ස්ථාවේ ්‍රියාකාාරී සාකාරවරය කැටියට මං බැතුන මාර්්‍යක ඉතින් සාල පිරිසක් ආව ගුවන් ඉදුලිට බැඳුනා. කවනිච දාන්නකෝන් ටිලක් ජයරත්නට යවාරිගැවිමල් පලි ගොඩක් පිලික් සැට කිලොේ දැගෙන ගයක දම් තිතකන ඇතරම ගුරුදු කැනේ හැටාටේනේ. ජයිසරයයේ ඔය කාල කරනවා නේදම යව්වන ලංකා කියලා ප්‍රෝග්‍රමක හ යව්ව ලංකා ප්‍රෝග්‍රෑම එක කරෙහි වන්න ඉදුලේ දන් දෙෙදද වන්න ඉදුලේදී අපි උත්්‍රය සමතියක් අදනවනේ ලංකාවලඳ සේක සංගම බාල බලිලල් සයවක සංගම ශකාාවක් ැටියට එක තයි ගොනතුල ඉතිහාස උත්්‍රය සමතියක් ගන්න ලික හැදෙන්නේ ඒකෙන් අපි කරනවා බෝ කෞු්ටික්කේගැන තාවකාලික එක දවසක වැඩවර්තනය. එකදත් පන් සහභග වෙනෝ ඉට පසේ එකට සභාගුණනා කියලා අපට දඩුවක් කොන්න දඩුවන්කාරට පස්සේ ගෙනෙල් ට්‍රයියක්ක් ගුවන් ඉදිරි සේලුම දනාව එලියට ගන්නවා ගැනල්ට ගුවන් ඉදිලී ුවන් ඉදිලී සේලුම ප්‍රාදේශය සේවා සහ ගුවන් ඉදිරි ප්‍රධානකාරයාලින්න ඔකොටම දංකාවන් සේවක සගමින් කියනෝ එලියට බයිහිමු කියලා. හැයි ඔක්කො ොහින්නෑ එක්තර ප්‍රමාණයක් බයින එලිට ැලපවට රකියාවෙන් ආයිකර. ම කියයාාවග කියලා මතතුුකට පසර ැව ලොඩ් ාගම වෙන්නන්නේ. හම ඉන්ඳල පසිේ දර්සම්ශය හැත්ත සමඟ පෙරමුණු ආණඩුවවා බලේටනවා සිටමව බන්ඩරනායක මැතනයකි ඒ සමඟ පෙරමුණ ආන්ඩුවට වදිලිය පෘතිමටම අරරිස් පරන කියල කැලනය මන්තේතුම එතු ආන්්ුුව තීරණකුට පිාපව ගුවන් දිලිට ගන්න. පාපව අප ගුවන්නදිලට ගත්තම ගුවන්නදිලිය හිදනවා අපි ආණඩුවේ ලොක්කු කියලා. ආණ්ඩුවට හුවක් සම්බන්ධකන්තයනවා කියලා කියලා මට දෙනව මේ අවුන ලංකා කියන්න ප්‍රෝග්‍රෑම එක ාර දෙනම එක කරන්න කියලා. ශීලා පරණමානගේ කියන ධර්මත් එක් ඉට පස්සේ ජැසර නැවත ගොන් විදිරින් එලිටය නොද ඔය ඕක කරන කාලේ අවුන ලංකා කරන කාල අවුන ලංකා ප බඩසරන්ට ගොඩක් පෝග්‍රෑම් ලියල දුන්නේ ස්ක්‍රිප් කරේ විජානන්ද ජයවීර. අපි ගුඩා කියකාල ලතින් අමරිකාවේ. ප්‍රාන්සේ එංගලන්තේ මරිකාවේවිිවිධ ශිෂෂ සටන් ගැෙන වැඩසටහන් කර. මැල්කම් මක්ස් වගේ කලු නායකෝ ගැන රෙජිස් ටෙබ්‍රේ වගේ ශිෂ්ෂ නායකෝ ගැන ඒකු ලගේ සිසු සටන් ගැන වැඩ සටහන් කර. ඉතින් හැත්තේක අපේල් කරැල්ලෑ විල්ලා. දවස් හයකින්. මයි ජයවී රයි අපින්නමිල් හිට දැම්වා. ගැන සි මාආකාරග හිවද මේ කැරල්ලට ඔගුල්ලගේය සම්බන්ධයක් තියනව කියනක ගැන ඉරීදු සම්බන්ධයනෙයි මර්ර පෝගම් සතුලේ ඇතුලිසා වා දිිතර පොත්්පත්ති යවීම. ඒගන මාක්වාදී පොත්්පත් සටන්ට ලතින් ඇමරිකාවය පිළිබඳ පොත්්පත්ක ලත්ව මරිකාව තමයි කොඩත් සටන්ගන්නේ තූපමාරුස් කියලා ගරිල්ල මූමට ඇත්ති වුණ ඒ ගැන පොත්්පත් ඒ කිවුණන කියලා දන්න අනිත්ත්‍යකයිඉතින්. වන්නග්‍රතිිච් තත්ව ුඩ ඒකාලේ අපිත් එක ද්ලික වකමති අයටත් මේමගේ අවස්ථාව කක්වේ ලිට දන්න පුලුවඇ ඔබොහොඳ තැනකටාව ම මේම ප්‍රශ්නයක් ජැසරගෙන් ආනවා ජැස්ය මාක්වාදය ඇත්ටටම මම මාක්වාදියක් තමයි මාක්වාදයෙක් වෙනවා කියන එකත් ලේසි නෑ මාක්වාදේ ම වඩා කැමති ටොටස්කිගේ පැත්තට ටොටස් තිමන් ටොට්ස්කිවාදෙක් කියලා කියන්නම කැමති මාක්වාදය එතරා බලගතු කොට සත්තමයි ටොටස්කිවාදය තුළ අරි නිදහස් ටොයන් හරි නිදහස් බුද්ධිමත් පුද්ගලේ සෝවියට බ්ලොක්කගේ සෝවීටරුසියාව විසින් ලෝක ලෝකය පුරාම ජනගත කරපු සමාජවාදී අතාර්ථයකින අදහසට එරෙහිව ටොටස්කගෙ තිබුණේ සාහිත්‍ය කලා පිළිුවඳ බොම නිදහස් මත බොතයක් ඉන්න මංකැමති ඒකට ටත් ඔබ ප්‍රොස්කිවාදය ස්ථාවර වාද දත්ම කැමති ොටස්ක වාදයට නත් අධදනාම් කිසිමවාදකට නෑ අද වාදය වදයක් වෙලා ති ජයසරය ගෞතම බුදුම්ව කියවනවාද මම බුදුන්ට කියවනවා හැබැයි සාමාන්‍යය අය සාමාන්‍යයෙන් මේ රටේ මිනිස්සු කියනාකාරයට නෙවේ. ම ගෞතම බුදුන් ගැන ඉ කියවල න මාචර ගම්ලත් බුදු හාමුදුර ග ලියපපු පුත. එක ඉතාමත් ඉදිරිගාමි පුතත්. මො මම එතකොට වෙනත් මූලාශ්‍ය වලින් එන පුත්පත් කියවල තියන ටයිලන්සේ තිිබේට රටේ. ඒ වගේ රටවල් වල බුදුන් ගැන තියෙන බිවිධ මූලා මහායානය ගැන කොඩ්ඩක් කිෙම් හහි කිවල තින අධර්මු විදියට මාස්්‍ර කරලා නෑ. ඒ ඒහ කියපු දේවල් වලින් මම ඉට ගත්තම දැනගත්ත දෙදත්වම මේ පන්සිිල් යන බදු හාමුදුරුව ුදුවත් කුමාරය කව දවත් කොහෙවත් කිය නෑ පන්සිල් කියලක දීල නෑ. පන්සිල් කියල දීල නෑ. ඉදුවත් කුමාරයා හිටවඩ නිදහස්ව එක යත් උදර කාල බීල ජොලිකරපු මනුස්සන්නේ කරලනේ මේ ගැන කලකිරලා දීගේ අත්තරලක ඉතින් එහෙම අත්තරලග හිල්ලා අනිත් අපිට කිව්වට වැඩන්නෑනෑ මේක මේ මගේ එයින්ට බරිල්ල කියල සිද්ධර්ස කුමමාරය හෙම කියන්න. ලත්තු ලගි ජීවිතය අදදකපා. ඒ අදදකලා ඒ අදදැකි තුළින් ජීවිතය තේරුම් ගණ්ඩ කියලා නොමුත් මේ සංග සමාජය විසින්. බුදුන්ගේ පස්සේ ආපු සංග සමාජය විසින්. හැමගමකටම ඒක වෙලා තියෙනවා. ඒ ආගම් කත්රූ විෂණ යමකිසි දර්ශනයක් වදාරලති නද ඒක සම්පර වෙනස් කරගන්න තමන්ට ඕන දියට. අපේ රටේ හාමුදරුවරු හාමුදුරුවරු පස් පව් කරන්් එපාගේ අපිට කියලා පපුු ලංකාය වැඩිපුර කරන්නන්නේ හාමුදුරුවරු මට අද දවස තියන ලොකුම ප්‍රශ්තිිතමයි හාමුදුරුවට බුද්ධාගමට ගන්න එක තැන්ද ඔය මේ කුණු කාරණත් එක් ද ජයිසරයගේ මේ ස්ටඩිය ඇතුලේ ජයිස්සරය වඩා ශවාස කරන්නේ බෞද්ධ දර්ශනයදීමනත් මාක්වාය බෞද්ධ දර්ශනය මං විශ්වාස කරන්න මොක බද්ධ දර්ශනයයේ මක්වාදය ඇතර විශාල වෙනසක් නෑ හේතු පලනයනේ තියෙන්නේ මාක්වාද කියනන්නේ තේතුවක් බුදුන් කියන්න එ එක බුදු බුදු කිය බුදුන් කියන්නේැ බුද්ධ දර්ශනය තියෙන්නේ හේතුවක් ඇතුව තමයි ඒතුවත් තියන්න ඕන පලේකට අනික හරි හරි නිදහස් දර්ශනය බෝ නිදහස් බෞද්ධ දර්ශනය තුළ ඕනම අනෙකුට ආගමකට ඇතුළලා ඕන දෙ විවාදයක් වාදයක් ඕනද කිය පු මුස්ලිම්. අග මධන ෙන රනත් බෞද්ධාකම ගැන ප්‍රශ්න කරන්න පුළන් මටමතක කාල අශ්‍රප් කියලා හිටපු ඇමත්තුම දංගොඩිවිට සෝම හාමුදුරොත්ෙක්ක කාාලාම සූත්‍රය ගැන විශාල වාදයක් ගියා ඒකදී අශ්‍රප් මහත්‍යයා සෝම හාමුදුරුවන්ටුවඩා හොදට ඒ කාලම සුත්‍රය විග්‍රහ කළ අනිවාර්ය මටත් මතකයි විවාද. ඒගේ කිසි අමාකාරය කරම පුරාවිද්‍යාත්මක කර්මකාරණ සම්බන්ධ යිටයන්නගේ රප නාලිකා මට චනල්ලහට මතකනෑ තැන්ජයිස්රේය මේ ඔය ොතට එන්න උනුනේ මෙන්න මේ ප්‍රශසේන ොකක්දන්නවාද තැන් අපේරටේ බෞද්ධයින් අප මේ සංස්කෘතිය ගොඩ නගිලතින්න මේ බෞද්ධ ආගමත් එක්න බෞද්ධ දර්ශනය ඇතක එක බරපතල කොටසක්න අප සංස්කෘතිය ධහරාව එතකොට මේක ෞද්ධාගමිකයන්ගේ මුදුන්මල් කඩවල් දෙකක්තියෙනවා එකක් තමයි නොර දළදා මාලිගාව අනි පත්තෙන් ශ්‍රීම හාබෝධිය.තන් ජස්්‍රය එක අවස්ථාවක ප්‍රකාශයක් කරනවා. මම හරි කැමති මේ ශ්‍රීීමම බෝධීලා ගිහිල්ලා අඩියක් ගහන්න තියෙන හනැකි කියල. ඇයි හෙම කල මක්රණගම අපේ තියන කල්ට ඇතුලෙ පොරක් බවට පත්වෙන්න දේම නැත්තන්. ඇත්තරම අඩියක් ගහල ගීපු එකක්ද. නෑ ඇත්තටම ඒකඋුණේ මේ උදේ අටේන්දර දයගනකන් ඒකාල සිරසිති වුණ කුරුබිලියන් කියල වැඩසටහන. වැඩරාන කරනෆෝමැට්ටක වුනේ මම ඉන්නේ වෙනම මැදිරියක ප්‍රශ්නාානයක් කෙන යින්නෙ තවත් මැදිරියක. එතද එ හනකොට ප්‍රශ්නේ මට ය ෝර්න එක ඇයිල ම වට උත්තර දෙනවා. කිංක්සී රත්නායක තඔ කරේ. ඒ කි මගින් ඇව්ව වැඩසරානය මම වඩා ආසත් කරන තැනත් ඔොහේද ලංකාවේ ගිහිල් අනිකන් ඉන්ඩ පොඩන්න හිතර සැස්සුමක් ලැබෙන තැනකොහේද ්‍රීම බෞදධය යට ඇයි කිය තු මං ආස සීම බෝධීයට වෙලා හීන් අඩියක් ගහන්න ඉවලා විතින් විශාල ටොගයක් ප්‍රශ්නය නව දැම්ම මේ වැඩසරානයේ ප්‍රශ්ටාන්න පුළුවන් ප කිිමගේ පස්ථානවා එම දන්ඩද කියලා දාන්නට දන්න පටන්න ව විධ විදියට මාව නිකන් දැ ලෙල්ලට මද දෙල් ලෙල ගැව්වා මංකෙල් ෙටියන්නම් එෙල්ලක් ගැව ලෙලි ගැව්වා.ඒ මංකිව්වා මම ඒකින් අදහස් කරේ නෑ යාලුව කොඩාක් එක්ක සීමාපෝදධියයටට ගේල්ලා. එතන ඉතින සෞන්දර්ය වනාස වෙන විදිට පාටි අදදාාන නවේ මංකතා කර. මම තනයම ඒකයටට වෙලා ද්‍රංකයක් ගන්න. මගැන ඒක තියෙනවා හරි සෞන්දර්යාාත්මක තනක් මහිතන සිද්ධර්ථ කුමාරය හිටිය නං. දවසේ ඒකටම රුද්ධ වෙන්න මං හිතරම බද්ධාගමත් එක්කා පේ තියෙන සම්බන්ධය හරි බෞද්ධාගමී කියල තියෙනවනේ බොන්්ඩ එපා කියලා මත්තම් බෝඩ පයි පස් බව්වලනේ තියෙන්නේ එමුත් බලංකාවේ වැඩිපුරම සුරාබදු ආදායමැන ආදායම තියන සුරබදු දෙපර්මින්ටුවේ ති ලංකායි වැඩිපුර කවුද බොන්නන්නේ අරක් වු අවුදු මත්පැම් බොන්නේ බොන්නේ බෞද්ධෝ බෞද්ධෝ තමයි වැඩිපුර බොන්නේ එහෙම ත්‍රටක මකන අපේ රටේ හරි වැඩි බොරුව මගේ කිව්වා මගේක කිව්ව කියලා කොහොමත් ශ්‍රී මාබෝධයට දළදා මාලිගාවට සිරීපාදට ගිහිල තින මංගේ තුරුටම ගල්ලතිනවා වන්දනාමාන කිරීමකට වඩා පොඩි ත්‍රිප්ප එකක් වගේ තයි විිනෝද ගමනක් වගේ මං තන්ට ගේෙල සින්දුගගේ යිලක වෙන නමු ඒ පරිසරය වෙඳ ගනිමින් ගමන මගේ ජීවිතයට යම් කිසි දෙයක් එකතු කරගත්තඒ ගමනේ සිරිපාදි නජනුවගේ එක ජවිතයට මමිසාලහන්දරාව කදැකින් ලබාදිනවා දැ හම ජැසර ප්‍රශයක්ක්න ො දැන් හගින්න රැසික සමාජයට හිතරන්න පුළුවන්ද මගේ ජීවිතයට ඒ ගමින් ම දෙයක් එකතු කරගන්නවා කියන්නේ ද්‍රිං එකක් එකතු කරගන්න ද කිය නෑ නෑ ම රික්තදා යන්න සිරරිපාදි නැගෙනෑන සිරිපාදි නැග ඒ ගමනේ ඒ ගමන ගමනය ස්වාදය. අරහිීතල විඳමෙන් ලංකාවේ පුච්චර ලස්සන තැනක්ද මේක කියන ඒ ඒ හැගේමත් ඇතුව මංක නගෙන්න්නේ නැගලේ මුදුනට ගේල්ලා ර ගාන්ටාර් ඒ කියල තිරුණේ ගේ ප්‍රමාට නැගපු ප්‍රමාට තමයි ගාන්ටාර්ක ගන්න ඕන කියලා මං එහමනෑ ම මට හිතර දරමක් ගැහවා හ දැඟ එදා ඔබයි ලයිව් ප්‍රෝග්‍රෑම් එක ඇතුළේ කරපු ප්‍රකාශය අදටත් වලගුයිද? අදට ොලංඟු ැන අදටත් මට ගහන්න මට පාරගන්න ගොඩක් අය ඔය ඕ කතන්දරයේ කියනවා ඒ කරර පර කතාවත් තියන්නේ එක කියන්නේ හාමුදුරුව දෙනමක් ගමනක් යැනකොට ගගක් අත්දර ලස්සන තරුණයක් කින්නවා ගතරණය කරගන්න බඩුව. ඉතිකරි එක හමුදුරවත් මේ ගැනුලමයෝ කර උඩ තියාගෙන ගැන ගිල්ල එතර කරලා ගොඩින් කියයලා යනවා.ඒ ගිහිල්ල මේගොල්ලෝ භාවනා කරන්න යන්න අදනකොට අනිත් තා මුදුරෝ කියනවා මේ ඔයා ගල්ල පිරිසිදු වෙලා එෙන්ඩ ර ගැනුල මේ ඔය කරුඩ තියාගෙන ආවේ ගඟ පීනකොටටට යාහාමුදුරුවෝ කියනෙන ම ගැන්නලම මේ කරුඩ යන කියල වෙල ගොඩින් යේලාවේ ඔයා තාමත්වය ගැන්ලම මේ කරුඩ තියා ගන කියලා ඒවගේ මගේ දායි වෙලාවේ ගේපු කතාව. තාමත් ඉති තියාගෙන ඉන්න වානා කවරුවල හිතේ. තින් මටේකට කරන්න දෙන්න එකකිසි ඒ තාම තියාගනය එක. මයිතන ඒ වගේ තමයි. සීමාබෝධිය බලන්න කියලා ගිහිල්ල හන්දනාගමනක් වගේ. හටගානක් බීල බෝතල් කුඩු කල්ලා පොලිති බෑක් බටට පිසරුවලෙන්නේ වගේිය ය. හොඳයි දැගේ ඇසරේ අපි දෙන්න වඩාම සමීප කොටසටමු. තැන් මේ රටේ මේ. අපේ ේදිකා නාට්‍ය ශේත්‍රය මහස් තම්බයක් න සුගත පාද සිල්ලොමහත්මය දැ එතුමත් එක්ක ජෛසරයගකි තියෙන බොහොම දීර්ග චාරිකාවක් එතුම නාට්‍ය ගණනාවක් මේ රටේ නිෂ්පාදනය කළා නිෂ්පාදනය කරපු හැම නාට්‍යයක්ම ආවේ අපේ කට්ටිය කියන ඒ කණ්ඩායම ඇතුළෙ ජයිස්සරය යත් ඒ කට්ටී අපි කට්ටේ අවසාන කාලතය මඟ තුලුනේ ජයිසරිය යෝ පොඩ්ඩක් පැත්තකට තිබොත් අපේ කට ඉන්න ඉතුරු කට්ටියයකවුද හිතපු ඇත්තටම අපේ කට්ටේ කියන්නේ ඒවකටගැනේ ඉතාස් සම්සය හැට ගැනන් ගොල ලංකාවි්‍ය බිච්ච ඇවන්ගාඩරි ඇවන්ගාඩ් කියන්නේ කඩාගෙන යන තරුණයෝ සුගති පාලද සිෙල්වා සිරිල්බි පෙර හැනෙක් හනසිහ මගනේ නන්තුලම ඇති තවත් වල නෑ ඩ සු ිම් බෝගල තෝනි ලාන සිංය. ඒ ගන ගොඩ නමල් වීට මුණ මාලිනීර ුණේ හේමන්ත වර්රකුණ සූරිය අජත්ති ලගසේන කරවරත්ව සපුතන්තරී ගුණක් අහිට මුට ඉදිර නි කරත්න. අපේ ගට්ටියයට සම්බන්ධනගොඩක් අය හිටිය. අපේකටේ පිටි පස්සේ වෙන කවුරුවත්ය ඒැන විශ්ව විද්‍යාලය හෝ දොක්ට සරචන්ද්‍රක පිටි පස තිබුුණේ පෙරදින විශ්වවිදා සුවති පිට පසේ විශ්වවිදාල ඇති බන්න සුවති පිටි පස්සේ තිබුණ මේ තරුණ තරුණ ජවය. ිට අප කටේ ැන සංවිධානය කුටනවේ ම සබාට ල්ලේ කමල ඉන්න කටේ වැඩකල්ගොට එක තුඩම එක අපේ කට්ටියේ වෙනවා ැ අපේ කටේ ඇතුල නි්පානය විච් මුල් නාට්‍යි ජැසයට මකද මුල්ම නාට්‍ය තමයි බෝඩිං කාරයෝ ඒක නටි කියයක්ක් විත නිශ්පාදනය වුණනා දේකඇ බෝඩිින් කාරයෝ ට්ටු ෙවල් හරිම බඩුහයක් දුන්නදුනු ගමුවේ මුතු කුමාරී දෙස්වේ නාටිකියක රඟපැව මම රඟපෑ දුන්නතුනු ගමුවේ. නිල් කටරොල්ම නිල් කටොල්මන් මුඩින්ම හිට පස්සේ දුන්න දුුරු ගමුවේ. ඊට පස්සේ මුතුකුමාරී. හිට පස්සේ අපි දුන්න දුරු ගමුවේ රඟපානකොට පොඩි හිත්න හොඳවීම කට වෙලා පි නාතින් අයින් වෙනවා. මම කෝසා විමල්කුමාඩි කෝස්තා දාඇ එෙන්න්නකෝන් පිසෙන අංගම. ඒ දත් දුක්කෙන ො අපිේ ඒ අ තරන්න මදයට පස්සේ මතින් බරතීමෙන් ගත් තීරණ ඒ අයිංගනවා ඊට පස්සේ මං එකතුවෙන්නේ රාසාද නාට්‍යත් එකතම අප සුගුත්වාාසිල්ලට මරසත් නාට්‍ය සහන ස්ම්පූර්න බර පැත් මන්දන්න ඒක තම ම ල ප්‍රශන ට ගහ හැ ජයසය මතු කර නිසා. ජස්රය අර්පතියම්පූර්ණම දක්වන දක්වල ප්‍රධානම භූමිකාවක් නිරූපණ කරනවා ජක්න් ඇතති නිහ ඔබ අනි පත්තිෙන් කවෂල් ලනය. මරසාත් ගැන පොඩ්ඩක් කියන්නක මේ අපේ රසික සමාජයට මොක දක අතිශය වැදගත් මේ සුග පල් සිල්ල මත්මය නිෂ්පාධනය කරපු විශිෂ්තම කෘටියයක් මරාසාත් කියැන්න මේ ලාංකී නාට්‍ය කලා ඇතුලි එ ඒ ගැ පොඩක්තා කරන නොගේ බේසික ගැන. මරාසාත් නාට්‍යයේ ප්‍රධාන චරිතදය. ගොඩ් කියන්නේ සාධ මරයි එකන පන්ස විප්ලවේ කාල ජීවත් වෙච්ච දෙන්නෙක් ඇැ මේදන ඇතදීවිතය කවදාවත් එකට මුණගැහිල නෑ පීට වයිස් විසින් මේ නාට්‍ය මේ දෙන්න එකට දාලා විප්ලවේ ගැන විශාල කතන්දරයක් කිව්වා විප්ලයගෙන ඉතාමත් රසවත්මදේ මමේ නාට්‍ය තුළ මංම කිය නැවි දෙබසක්ඒ ගැන්නේ කෙනෙක්ගේ සබත්වව තදයි ඒත් අනිත්්‍යකාගේ සවත්තුව තද නෑ කගේ ගෑනී කැතයි මු අනිත්්‍යකාටයන්න ලස්සන ගෑනයෙක් මට මතක නෑ වචනාටම එක්කනෙවුගේ හොද්ද හරි නෑ මු අනිත් එක්කනගේ හොද්ද හොඳයි ඉතින් හැමෝම විිප්‍රවට එකතුව නහොද හොද්දක් හොඳ සපත්තු දෙකක් හොදට ගෑනියෙක් බලාපොරුත්ටු එ හැම බලකොටටම් පහර දෙෙනවා එකනඒ විප්‍රවේ ගැන කියපු ඉතාමත් සත්‍ය අද වෙනකොට තමත් සත්‍යය ඉති ඒ නාට්‍ය ගෙන මට කියන්න තියෙනෙ නාට්‍ය බලල මං කියන්න මේ කට්ටියමියයයි නොදන්න ඉතාමත් පසවත් කතා දෙක තුරත්වයන. නාට්‍ය පෙන්න්න පු ද සේ පෙන්න පු එක දවසක රාම ක්‍රිශ්න මිශන් එකේ තම දර්ශල තුුණයේ රාම ක්‍රිෂ්ණ මිෂණ ගැප පෙන්නුවේ ඒ නාට්‍යි ඉවර වෙලා පොඩි හිීම් පුදකුට්ජන වෙලාවක ඔය පරොක්සිතීයටට එක ඉස්සර බස්ෝල්ටි එකේ නීල් අලසින්නුව මේ වැස්සට තුරල් වැස්ස තුරල් වෙනකන් ඔලි වැස්සක් යන්නන්නේ බස්සෝල්ට එකට නාට්‍ය බල ඇවිල්ල බෝට ඒල ේ ධානන්දගුණවාධදන මාහත්තයා වැැස්ස දෙමටම යනවා වට නීල්ස් ධානන්ද මහත්‍යයා විස්සකුණවාර්දන කිය කතා කරම දාානන්දකරුණන්දර මාර්ත්‍යය නැතිලා ආ නීල් අලස් කියලා ඇතු ඇතුළට ඇවිල්ල බස්සෝල්ටි එක මුකද මේ වැස්සේ දෙමවිටම යන්නේ ඉතින් වහිනව තේරුනෙත් නෑ මරසාත් තේරු නෙත් නෑ කිවල්ල. ඒ කාලි වෙනකොට සු්‍ර පාල සිල්ලයි ධනතගුවන්ද නයි එක ළඟ මේස දේක වැඩකරේ ගුවන් නිදුර ති අඒගේ සුන්දර මිත්‍රකම කුත්තිපුුණා ඒ සුන්දරවයේ කතන්දරෙත් කිව්වා. ඒ වගේම මරාසාත් බලපු හැම කෙනෙක්ම මොරස අටි කෙන ඉතාමත් හොඳ කිව්වනේ හැබේ මරාසාත් බලලා. ද ොදවපු දෙන්නෙක්ට මොුණ ැයිලා තියෙනවා. එකක්නෙක් දම්ම ජාගුඩ අනිටක් කරලා බෙනරික් ගොඩම්පි ගම ඒ දෙන්නම කිව්වේ සුකත පාද්‍රල්ලා බොහොම ලිහිල් ඇතමා එක කරල තියන්නේ.ඒ තින වර රළු ගතය ගෙනාවනෑ කියලා. තියටට ඔ කරූවල්ට කියෙනකනය එක කරුද් ගතිය ගෙනව නෑ ඒනික පොඩ්ඩ ස්ොමි කරලා උපේක්සා දාාගත කරලා තියෙන්නේෙ කියලා ඒම තමයි කකර ගේ විචන තිබුණ. ම ේක්ෂක ධදරින් ලඳගත් ලංකිය වූමේ පහලවෙච්ම තන ශිෂ්ටතම දැවන්තම කෘතියක් සුග පාසෙල මාත්ම ඇති ිවෙච්ච ඔබගේ අර්ථපරිත්වයයට මයිතනක පාඩුනා ආඩු ගැනඉති ඇත්තටම මුල්ලා අවස්ථාව කවරුවත් දන්නේ නෑ හමයි මේකට කරය කියල පසන්සිවට පුත පෙන්ට් කරදදි. ක් ස්ක්‍රිප්ටක මුද්‍රණයෙන් පිටකරදදි සුගත්මට කිව්ව මචන් මේක තවදුරටත් හඳද න්න බැෑම මේ. ඒ නදනවා කිය ජසරය ල්ල මක් කලාද මගේ නම වා මගේත එහ මර්ථපතිව සහිත පුද්ගලින් අපිට අද සමාජන හම්බුවන්නේ නෑ ජයිසරය වගේ මුලින්ම්ම කරන්නේ නමදාගන්න කන ජස්රය මතු කලා ප්‍රන්ස විප්ල වේ ගැනි ඔය කාලෙම ඊළග ජයසරය ඊල්ලග ටප් එක වෙන්න ධර්මසිර බන්ධාරයක දවල ේෂන . ඒයටඇ ඔබ ප්‍රධාන හමුදා නිලධහරරි අර විප්ලවක්කාර සංදලාන මමයි ලිුයි ජැනකයි ඉති අති ප්‍රබල රංගයයක් ඉදිරරි පත් කලාන ඔබ මේ ලෑන්ඩ්‍රියෝ කියලෝ දැ මට මතකයි දල බේෂන පලිවෙනි දර්ශනය ලෑනල්වෙන්ටගේ තියෙනකොට ඉදා තමයි ශිෂ්‍යව්‍යාපාරය ත්‍රීමමා විතාරණ ැනගහල මරපු දවස. ඇල් පැනිිත්ක් බිමුවටනත් ලෑනල්ෙන්ටගේ සබ්දය යහන මහතක තමයි. නට පෙන් පැත්තුනක් ඉටවල්ලක් නැතු නැතව අනිත්තක මුල්ලු ෑනල්බෙන්ට එක පිරි ගහලවල් ැ ගේටු කඩාගෙන සනග මහිතන ලෑන ටි හාහසම මෙ හෙම සෙනකව ගවනේ නෑ නලා මේ උපටක් මතක් කරන්න ගො ඒ පසුබිම ඒ ප්‍රන්ස විප්ලවේ සහයි දවල භික්ෂන නිර්මාණය වෙච්චේ පසුබිම. තන ප්‍රන්ස ි ල ඇත සිද ච් කන්න. ඉ ධර්ම සිිරි බණ්ඩාරණයක මුලින් මේ නාට්ටික නැහූේ නාමෙන්ට විිරමණයෝක කලින් කරන්න කියන්නේ. ඒ නාටටි ප්‍රන්ංසුවගේ චරිතට තෝරගන තිබුණේ ධර්මසි න ඒ නාට්‍ය කරන්න අම්බු නෑ මොකද අම කුණුහරප පරිවර්තනය දාළ ලියල තිබුණ. ඒ නිසා. නමුත් ධර්මසිරි මේ සිරිල් සීපරට කියලා පරිවර්තනය කරගන. ධර්මසිරී ඒ කාලි හැත්ත සූගනංල තිබටට භීෂණ ඇතක් ඒ භීෂණ ඇත්ක් ඒ ිෂණයට පෙර මේ ලස්පාදයවෙන්නේ මුත්ම භීෂණය පුරෝකතනයවෙච්ච සමාර සිද්ධී හලින් ධර්මසිරි සෑහෙන්න තැලුුණ පොඩිවුුණ දරමසිරිි අනිත තාමත් සංවේදීමේ වැඩේට තරුණ අරගලයකෙරෙ ඒ ඇතිවෙච්ච ඒ ඇතිවෙච්ච හැඟීමසාහ ඒ ඇතිවෙච්ච උත්තේජනයවඩ ම මේ නාට්‍යර ලංකාවේ පසුබිමේ ඒවෙලාේ සමාජ පසුබි මේේ ලංකාව ඇතිවෙච්ච ඒ භයානක භීෂන තත්ත්ය ධර්මසිරිි ලබාගත්ත උත්තේජනය ධර්මසිරී අපිටත් පෙව්වා අපිවත්තේ උත්ත්‍රජනය කොඩස්කාරයෝකටට බව්ට පත් කරගෙන මංගිතන් ජනකට මතක ඇතේ නාට්‍ය පුරුදු කරන කාලේ ධර්මශරීටිය පෙන්න්නම පනම ලෝකක අප අපි රියසල් බලන් ඉන්නකොට රියසල් එක දයා බලාගෙන භාවනා කරනවා වගේ හිට කතාවත් කරන්නත් කරේ නෑ. අපි එකනකා හිමීන් සද්ධයක් කි්චිම සද්ධයන් ඇැතුව බොහෝම සාභධානව මේ රියසල් දයා බලන් හිටිය. මා ස හායක් ක්‍රියසල් කර. ී ඒක ප්‍රතිඵල ඇත්තට ලැබුණ ලැබුණ ඒයන්නේ මංගිතන්නේ මගේ ජීවිතයේ මරාසා ගැන මගේ තියෙනව ලොකු ජෑග්‍රාහහි මතකයක් මුත්. ගේ ජීවිත දවල භීෂණවලින් ලබාගත්ත ඒ උත්තේජනය. ඒ හැඟීම ඊට පස්සේ ආපුල් ලැබුණේ දොළහක් පෙන්න අද පමණක් අතුල පතිරනග දැංජේසනය අපේ නො ඔබේ සිනමාචාරිකාවට. දැන් අපේ වම්මවුරේ මහා සිනමාකරුව හැටියට නමු කරපු. අපේ විචාරකයෙන් නම්කරපු මේ ධර්මසයන පතිරාජනෙක ඔේ දර් චාරකවති න. අප සිනවා වංශ කතාව මුොහු අතින් වෙනස් වුන අහස්කව් වේදලා එතකොට මේ මෙම චාරිකාව හරි සොඳුරුයි සහ කටුකයි හරි අර්ථවත් චාරිකාවත්න පොඩ්ඩක් ඒ ගැන සඳහනක් කරන්න ඇතරම ඒක අපේ ජීවිතය අපේ තරුණ කාලේ අපි ඒගැන උබට මතකද හස්ගව් චිත්‍රපටිය තියෙනවා විනෝධගම නැක්්‍යනව මේ චරිත ල්පිටල්පිට ග. වගේ තමයි අපේ බ්‍රම්පූර්න්න වැඩ කටයුතුත් සිද්ධුවේ. ඒ විනෝධ චාරිකාවයි අපි චිත්‍රපටයකර පුද්ය ඇතර වැඩි වෙනසක් පතිරාජ කෙන පුද්ගලයක වැඩ කරද්දී. අපේ තිබුණනෑ කිසි පන්ති බේදයක් අප මේ ප්‍රඩක්ෂන් කරූුව එක කවුරුත් එක එකහා සමානයි බිමාතුගාන මනුස්සයගේ ද සෙට් එක ස්පත් කර මනුෂසයගේ දල අධ්‍යක්ෂකවරයා ප්‍රධාන චරිත රගපාපු විජේ මාලිනිි ඉගුළු දක්වා අපේ තිබුුණු නෑ වෙනසක් අපි යොක්කොම එකට කෑවේ එකට ගඹුරු ඇවිත් කරද්දී අප කල්පිටි රෙස්ටවස්සකි ඉස්සරහා මාගල් පැදුුරු දේක එලාගෙන තම අපි නිදාගත් කවුරු මාලිනේ උඩිමිල්ි විතරයි තිබිට්ටි එකම කාම්රේ නිදා ගත්තේ ඇඳේ හැබැයි ඒගුත්‍රරෑ දුොලහ විතර වෙනකොට රස්ට්‍රයන්දා එනවා මාගල් පට. තර ශාල දැන්ත ටීම්වර්කයක් මයි එන අසා හර්දයංගමනේ ර්දයාම බැීම වැඩත්ක් ගැන්නේ අපි චිත්‍රපටයෙන් පතිරාජ කතා කරපු මතවාදය හිත්‍රපටිය හදනගොඩත් තිබුණ ඇතුළි තිබුණ ජජසරද මේ පති අයියව තුන්විනි ලෝකයේ සිනමාකරුවා හැටියට අර්ථදක් වන්නේ සොල්දා දුන්න එහෙන්නේ. ඒ සුල්දාදුන්නහි චිත්‍රපටියට ජයිස්රයයියා තිරපිට පත ලියන එච්චේ සැනවිරත්නගේ කෙටිතාවක් ඇසුවෙන් රය න්නේ මමත් අපි දෙන්නව එකට යෛසරය විශ්වාස කනද සුල්දාදුන්න වගේ චිත්‍රපටයක් ලාංකය සමාජය තුළේ අවශ්‍ය කතිකාව ගොඩ නැක්්ගුව කියලා මෙහෙමයි ජනක සම්පූර්ණ සුල්දාදුන්නේ චිත්‍රපටිය තිරනාටගේ පදන වෙන්නේ පරමාජි පත්ය කියන ප්‍රශ්න වු. ලංකා්ඩුව කියන්නේ හැමවෙලා මේ දේශ පාලක්ෂෝ කියන්නේ පරමාධිපත්ය ජනත ළඟයි තියෙන්නේ කියලා. ගනතා පරමාදිි පත්ව ජනත පරමාදිි පත්වය. නොමුත් සොල්දා දුන්නේේ චිත්‍රපටිය තුළ කියන්නේ. පරමාධිපත්ව කියැනෙ අවධ තියන ආණ්ඩුව ලඟ. ඕක තමයි අපේ අපි ප ගුඩනගන්න හතම මතවාදී. ඒක ජනතාව පොරගකා නො නැරඹ නැතිවනාට අදටත් සිද්ධ වෙන්නේ මේ මේ මොහතෙත් ඒක තමයි මහතෙත් සිදධ වෙන්නේ එක ආයුද හා ආයුද අයිතියා හා වුධ පාවිච්චි කන්න අතර තමයි අත තමයි පරමාධිපත්ය දෙක දැවන්ත දේශපාලික කියවීමක්නේ චිත්‍රපට ඇතුළම තිීනවන දැන් ජවාභයකම රඟපාපු පිස්සු සොල්දා දුව විසගන හැටියට රඟ පාන මානි පොල්ස එකන ඒ පරමාධිපත්වය කියන එකට හිනාවෙෙනම. හිනාවෙන්නේ මංහිතෙ පාමාජිපතික කියෙන මං ඇහුවත් නති කුුණුවර්පය කියලා. ඒ ඒ හිනාාවෙනකොට පිශෂ සල්දාතුුව මොව පිටිපස්සෙන් ගිල්ල. මෙයාට කර්ජනාත්ම කල ලස්ස ඒ කරපු වැඩීට හිනාවට විරුද්ධ වෙනවා. විරුද්ධ වෙලා විරුද්ධනකොට නගර සෝභනය කියනවා. හරි හම් ගහපන් ගහල මට මාව මරපල්ල. හිටස්සේ පිශසුසුල් දදුවගෙන මට සමාවෙනින් හැබැයි පරමාජි පත්යටවිිතරක් හිනාාව දෙවාාගේ එකන මහිතන ඒ දෙබස්වලින්සා ඒ රඟ පෑම් තුළින් කියන්න ඕන පනිවිඩේ මි චිත්‍රපටි තුළ කේවෙලා තියෙනවා. ඒට ජනතාව පිළිගත්ත නැදගෙන ඒමං ඉතන ජනාව තේර ී ජනතට තේරෙනවා තේරුණනාට ජනතාව කිසි දෙයක් කරන්න බටෝල් ිස්ට කිවෝගේ ඩැන් අලුතෙන් ජනතාව පත් කර රන්න වෙන. ඔබ ඒළඟ චරිකාවටන්නේ මේ ඔබ බඹුරුව චි්‍රපටට ලේනන හර අපූර්ව ගීතය ඒ ගීතේ එතෙක්ති බිච්ච ගීත කලාව ඇතුර ඇතිබිච්ච සමස්ථ සදර්භයන් දු යටිකුරු කරපු ගීතය හඳුනාගත්තොත් ඔබම කියන ගීතේ. මේ ගීත ලියන්න ලියවෙච්ච විදිය ගැ හරි අපූරු රස කතක්වේ නො දෙකත් පොඩ්ඩක් කියලම අපි ඉස්රහට ඔ ඇතරම ඉ ඒ සතියන්ත සාධයකට සාධයක් පාවවනවා. ුජයුමාරතුන්ගයි පීබ ලංඟසිංහයි හිටපු ගෙදර තලකොටුවත් නරැම් බෙ තලකටුවේ ටවන් පින්න් හවස ග එක වගේ ගෙවල් දෙක් එක ළඟ තියෙනවා එක ගෙදර ගිටියේ එක ඩිකි ධර්වාදෙනසා වගේ පැමිලියක අනිගේ ඊටයේ ජජය කුමාට තුගයි පබ ලඟසිංහයි අන්න ඒ ගෙදර තමයි මේ සතියන්්‍ය සාධය යන්නේ හැම හැම සතියන්තිකම එක තියෙනවා අන හෙම දවසක මම මොනුහරි දේකට මේ පිගේ කාම්බරී ඇතුරට එක කාම්රේ ගෙදර තියෙන්නේ. ඇතුරීගම පති දුරවානෝ දරවාලක නව සින්දදුල ලියවරනකං ට ලිටෙන්ට බෑ කියල. පිබී කියන පත්තරකාරයෙක් මේ ලංකාාද අතර ත්‍රී ලංකා තිබේනී ද්ජිග ත්රඉට සුදුුරමනු සදර මනු ෂේකතින් අර කාම්බරී තියනව පෑම් පැන්සල් කොළ ඕන තරක් මමිත ලියනවා ලියන්න පටන්ගනෝ ජනාලගෙන ියන එක දරාස්සයෙන් දුරයි බිීමයි අත්්‍යතින වන පුඩිඩක් එකෙන් එලියට දානු. පති කරන නෑ ඒ කාරි නෑ ඒ හරි නෑ හොම කියල කියලා හයවිනි නත්තා හත්තනි වතාවට මං ලියල් දාාපුක පති අනුමත කරන. ඔක තමයි ඉතින් ලිවීමී ඉතිහාසය. ඊට පැ කීම දශ මාස්ත්‍ර ලඟට යනවා. සිකේම් දස මස්ත්‍ර මංහිතන්න්නේ කරපු ගීතවලින් ඒ එක ලිතිබුණා. මස්ටගේ රුද්දක් ගෙනාපු ගීතය යායට න විදියට එයාහටම යාටකු වචන. මේ ගීත කිසිසම දෙයක් එහටමයාට කරේ නෑ ලියපු විදිටම ලියපපුයට සංගීතය සපයෝ තැන් ගස්රයා ලපු මුල්ම ගීතය මේ සමචරද ත් මැගාන කරන නිදි පු ඉුම් බම මේකට ගීත කියක් ලලතින මං ඇතරම ේද සෝග අපේ කොන්නෑ දසල. ජ තම හ ම මතෙක් රු ශදාාව හ චරකන ඕගේ ල්ලියම් පිට මගේ සදු ලියප්ටි ම එක එකතු කරා. මං සින්ද විිහ විසිත්නක් එකතු කර ගත්තා එකතුර මේ මුද්‍රනයෙන් පිට කරන්න තයි මගේ අදහස තියන්නේ සින්ද විසිිත් වුණක් වගේ තයි ක්ොම ල්ල යන්නේ තැ ඔබ අපරු ගීතයක් ලිවවා තව චිට්ටි චිත්‍රට සරත් ගුණ රත්නගේ ඒක ය ුනල් ප ජි ිි ුනල් පේක න ලොරන් සෝ ල්මද. ඔොම් ට හපත් විකයා කිය මොකද යහපත් නාවිකගේ මක සනිලුත් මගින් හලතියන මචන් ඔබ ම ලිව ල සුදල්ම යහපත්මන ත්්‍රේකද කිය නෑ යහපත් කියන්නේ ආව කියනෙ යහපත් වුණා. කොහටද යහපත් වෙන්නේකාල අපි නිතර කියනන මේ කොහට යහපත් වෙන්නේ. කවදේ යහපත් වන ඒ නොව කියෙන ආ කියන්නේ එක. ඒ ජෙසර ඒ ගීතය අර්ථය ගන ජැසරයම් පහැදිි කිරීමක් කරන්න පුළුවන් ඕන ඒ එක ඇත්තටම ිව ගම්මුදාව තමයි පදලම වනේ. එකරි ගම්මුදාව යනවන මහලකෝට ප්‍රේම දාස මාහර්තයගේ ඒ ගම්මුදාව තමයි පදනම් වනේ මේ ගීතට කනුහතරම ලයිඩ් දාලා ඒලා නෝනා මටත වනවා එකැන ඒකාලෙත් තිවිච්ච ඒ විහිලුව තමයි මේ නාට්‍ය මස් ගීතය ඇතුළේ තිබුණේ එක ඒ පපිරිින්යක් විදියට ලිවේ. කියෙ අපිරින්නවල නෑනේ කෙලින් අදහසක් රි ගැට ගැහිච්චේ මුල ඉඳලාගට පිළිවෙලට ගලා යන අදසන්න නෑනේ එහෙ එන්න එන්නේ අපිරින්න ලියන විදිිය සම්පර්ණ වෙනස්න මේක පිරිින්යක් ඇතනමගැ කිසිම් උත්්‍රාසයකට නැගුව මේ කමේ සම්පූර්මය ගම්මුදාවේ ඇතුලාන්තේ වෙන සිද්ධි සමුදදා හි උත්්‍රසයක් ම කැනෙක ප්‍රේම් දස මහත්‍යාව ච්චේ යගේ දේශපාලන වි්‍යාපෘතියේ ම විශාල කතන්දරයක් කරපු ගම් මුදාව තියෙන විහිරුව තමයි එක පෙන් පෙන්නේ ඒක විහිරුවක් නැබිවෙන්න ඇති ඕ තේ වෙලායි මගේ ඒක දැපු විදි හිය දැන් ඊළඟ මගේ ප්‍රශ්නයට එන්න මේ මගේ ඊළඟ ප්‍රස්සට එන පිවසුමක් හැටියට බන්්ඩාර්කය විජේතුන්ගයන් හරි අපූරු ගීතයක් මේ ප්‍රචනා කරනවානේ එක විත්‍රත්නා එක ගායනා කරන්න මේ සඳවා ගනු මැන උබෙරුව සුඳදුරී කියලා මේ ගීතය අහලා ජෛස්්‍රයයිය යම් ප්‍රතිචාරයක් දක්වනවා බ්ඩාර්කය විසේතුන් මොකක්ද කිව්ේ ීවා මටන් බණ්ඩාරය මගේ ජීවිතය මං කුවක්කම සිින්දුව මේක තමයි කියලා. බණ්ඩාරය හිනා වුණා ඇයි හෙම කියන්නේ කියලා මකො ඩැ උඹ මේ කියන්නේ උඹට අද පෙන්න්නපු ඒ ගෑනුලමයට උබට අද ඒ ගැනුලමය ඒගේ ඇඟ උඹට පෙන්න්න නෝ බකිනවා මීට මසේ කාටුවත් මේ පෙන්න්න එපා කියලා ඒ අන්තිම සෞත්තු කතාවක්. හළමට නිදස් තියන්න ඕන තා පව් කැමතිවුණුත් තවත්කාටරමිය ඒ පෙන්න්නන්න. අනි උඹ මේක ලියල තියෙනවා උබල්ලා මේ ගෑනුල මේ ලස්සන වනේ නැත්තන් කැතවනානා ඕක කාට පෙන්නුවත් කමන්න. ලස්සන වෙලා හි ලස්සන හින්දයි මං කියන කාටවත් පෙන්න්න එපා කියලා ම හිතනවා ඒයටිකක් ුවක කතන්දරයක් කියට. හරි දැන් ඒක කුහ කනං සුනිල් ආර්ය රත්නයන් ලේනවානේ මේ ආදරය රාගයෙන් තොර සඳ ලිස අචින්ත් ඇැයි කියලා ඒ උබලික්ෂා කරන්නක අප මමට රාගෙනතු වෙ දරය ඇත්තියෙන්නේ මට නං රාග ආදරය කියනෙක රාග්‍යත් එක්කම තමයි ඒැනීමේ කරුණයකට තරුණෙ දක්වන ප්‍රේමය රාග රාගෙන් තොරවෙන්නක හොමද තාත්ත කෙනෙක් දරුවෙකුට තාත්ත කෙනෙක් දියනයකට අය කෙනෙක් මල්ලි කෙනෙකුට ඒ ආදරනය මං කැනෙ. යව්වන ප්‍රේමය ඒ ආදරේ කොම රාගෙන්න්තුර වෙන්න රාග්‍යන්තුරුව එක තියෙන්න්න පුුවන්ද දනම ආදරය වික්ටහ කරන්න ආදරේ පිළිවඳ වගේ විග්‍රහ තමයි මගේ ගීතය තියන්නේ බම්බුරුව ඇවිතක ආදරේ ඔබ උබමයි මා උබනොව ඔබ මානොව දවසක්දා හඳුනාගත්ොත් ඔබ මා ඒ මොහොතම එක උත්මක උප දෙනවා ගිනි ස්නය සීතලයෙන්ම. ආදරේ කරනකොට ආධදරය කරන දෙන්න දෙන්නෙක් නේ. ඒ පිරිමිය ඒ තරුණයා මේ ලෝකට බිහුුණේ අර තරුණයගේ බලාපොරොත්තු විෂ්ටර නෙවේ. මේ තරුණය මේ ලෝකට බිහුණනේ තරුණයා බලා පොතු වි්ට කරන්න නෙේ. ඒ දෙන්න දෙන්නෙක්. එදන ලෝක දේක දෙන්නෙක්. කවදාවත් මුණ ගැහිල නෑ හැබැයි කවදහරි වෙලාවතු මහෝතක මේ දෙන්න එකන එක අඳන ගන්නවන අන්න අඳුන ගන්න මොහත තයි. ඒෙලට හිතල උපදදිනවා ගි ස් දෙකමල් ලඩ ෑන ගීතලත් අලන්නව ගි ගස්ලන්න ඕක තමයි ඉටන් මං ආදරයගැ බලන්න විදිය මගේ ආදරය ගන මතවාදය දෙන්න දෙන්නෙක් දෙන්න එක් කෙනෙක් වෙන්න කොහොුව හොදයි දැන් ජෛස්සරයගේ මේ ජීවිතය ඇතුල දවේ ආදරය රෝම වත් එක් එක් තර ුගක බූම හැලහැ පිබුණන දැ මේ ගීතයවය ඔබ ලපු ගීත ඒ කරන හරි අ අපූරුවට සුමිලා බේසේකරය සුනිිලා බේසේ කරගන්න අපේ රසික සමාජය දන්නවා මහිතන්නේ ඉතා ප්‍රබලමාන විහිමිතම් ක්‍රාධාරණයක් ඒවගේ තක්ෂ රංග ශිල්පනයක් ඉතා ආදක්ෂ ගායිකාවක් සහ සමාජයේ විවිධ පැති ගණනාවක වැඩ කටයුතු කරපු කෙනෙක්නේ චාල් සබේසය කරයන් ගි්දන්නේ. උබත් සුනිලත් අතර අපි දෙ අතර තිබු චාමත් චිට්ටු සම්බන්ධය ඒ සබන්ධය කැමති පොඩ්ඩක් කියය. අපි දෙන්න කුඩාක් හිටුව සම්බන්ධ වනා පකට ජීවත් වනාා අවුරුදු නමයක් විතර ඊට පස්සී වෙන් වුණා කොම ඔබ ඇව දකින්නේ ඇ ශක්ති සම්හය තාමත් ශත්ති සම්පන්න තමත් නිර්ීට ඉතමත් බුද්ධිමත් දෑනී හොමත් එයා ඉතිහාසට ලියවෙන්න උත්සාහ කරපු ගැනයක් ඓතිහාසික චරිතයක් වෙන්න උත්සාහ කරපු ඒ හැඟීමෙන් වැඩකරපු ගැන. මේනකට ය ජී උතුන් අතර නැහැ අපි හැම දෙනාගම ගෞරවය එතුම අදත් අදත් අ දෙනාගම ගෞරවය ඒ වෙනුවෙන් යට හි උක ැයකරපුේ කාරය භාරයන් වල ඇැති මෙතැදි අපිට මේ ඔබේ පත්මන් කැදල්ල ගැන කතා නොකරම බැහැේ පොඩක් ඒගැන සඳහන් කරන්නූ ආදරනය කැදැල්ලගැන්න ඔහු දැම්මට වගේ බිරිිඳ ඉන්නවා රූපිකා දූල දෙන්නක් එන්නවා තරුණ දූල දෙන්න මම ඉන්නවා. ට ලගත ගවා මේ අපේ ගෙද ච්චරයි ඕනේ සතුරටන මිනිස්සුන්ගේ ජීවිත දයන එකම සැ සැසීමන යස දැමන්න මිහම ැනකට එනවා දෙදහස් පහල වේ වෙච්ච දේශපාලන පෙරලියේදී ජයිශ්‍රේයා කලාකරුව එක් විදිටත් ඒවගේ සිවිල් සමාජ ක්‍රියාදරෙක් විදිියටත් බොහම බරපතල වැඩකොට සක්කරන්න නමුත් මේ වෙනකොට ඔබලා ඒ වෙහිෙස මහන්සි වෙලා ගොඩනඟපු යහපාලන රජය පරාජය වෙලා දැ නැවත වටයකින් ඔබලා විරුද්ධතාවයන් දක්කොපු ඒ පාර්ශ්වයන් නැවත බලයත් කරගෙන තියෙනවා මේ ඔබ කොහ හොද විග්හ කර ඇත්තටම දැස් පාලුවයේ අපි එකතු වෙලා සමාජ ක්‍රියාකාරකයක් දිතත් කලාකළුවක් පජයටත් ඒ වෙලා බොහම බලගතු ආ්ඩුවක් බවට් පතිච්ච මන්දරජභක්ෂ හත්තයාගේ රජය පෙරළුව එක ලීසි වැඩක් නැවෙන කරලා අපි බලයට පත් කරා අන්තිම දුර්ජනයෝ දෙන්න ඒක දන්නේ අද ඒ දුරජනයෝ දෙන්න විසින් යළිත් අපි අයින් කරපු අපි පහකරපු අයට යළිත් බලියට එන්න පාරකැප්පුවා ඕක තමයි වෙලා තියෙන්නේ ඉති අද වෙනකොට ඒ ගැන ඉතින් අපි අපේ ජීවිතය මෝඩකම් කරනවානේ මේ කරපු ලොක්කුම මෝඩකම නමු ඒවලා පිටුුව නෑ අපිකරේ අවංකෝම වෙෙනසක් ඇති කරන්න. මඳන මම විතරන්න ව දේශපානක ධර්මසයන ප්‍රරාජදපුුණු ලංකාවටේම ගිය. ධර්මසිලි බ්ඩාරණයක ලංකාව වටේම ගිය මාතය එක්කම ගිය. ඒවගේ ලංකාවේ බෝ කලාකාරයන් ඒබි වේසන හතියට අන්තිමේ ලැබුණේ ලබ්බක් විතරයි. හොයි දැන් ජෛස්සරයගේ දේශපාලන ස්ථාවරයමකක්. දැන්ම කිසිීම පක්ෂකට සම්බද්ධ වෙන්නේ නෑ. කිසිීම දෙයක් ගැන මගේ වයසයටට කිසිම දෙයක් ගැන මට දුක්වෙලත් වඩනෑ කිසිම දෙක හන්තෝසවෙලක් වැොඩන්න. අද මං ඉන්නේ කාගෙන්වත් අවවාද ලබාගන්නුවත් කාටුවත් අවවා දෙන වයිසකවත් නෙවේ. මං ඉන්නේ මගේ පාඩුවේ. මට ජුලිය ජීවත් වෙන්න පුළුවන්. ආත්මාර්ථකාමය අදසක් වඩ පුළුවන්. ම ඉන්න එතන. ම මට කවුරු ලට පත්තුනත් එකයි. ඒකුල්ල බලට පත්වනක් කෙන අවුරුදු පහේ පස් අවරුදු සංවර්ධ සරස් මක්ගෙනාවත් ඒ පස් අවරුද සංවරධන් සරස් පනකොටම ජීවත්ව ලද දන්නන. තැන් වරක් ජෛසරය ප්‍රකාශ කරන ඇක්තරා රූපවාහිනී නාලිකාවකට මම ජ.P එකට මුල ඉඳ ලම විරුද්ධයි කියලා. අද දවසත් ඔබේ ස්ථාවර ඒකද. අද වෙනකොට මම ජP එකට කොහොමත් විරුද්ධදාතාවේ හෙමතියෙනවා. දවිP මුන්්ඩෙලා බිහිකරපු ජාතික තැන බලවේගට මගේ කැමැත්තත් තියෙනවාසාපක්ෂපාතිත්වයක් තියෙනවා. ජවP එක එක් මගේ තියෙනවා ගොඩාත් ප්‍රශ්න. දැන් සුගත පාල්ද සිල්වා. එතකොට ප්‍රේම් සිරිකේම දාස. මහාචාර සුචරිත ගම්ලක් බාලා තම්පු ධර්මසයන පතිරාජ ධර්මසිරරි බ්ඩාරණයක මේ වගේ මේ ඔබ වටාසිටි මහා පුරුෂීන්ගෙන් ඔබ යම්යම් ජීවිත බොහු කඩයිම් සලකුණු කලාන්නේේ ම්? ර්තමානයේ නූතන රසික ප්‍රජාවතක මේ නූතන රසිකත්ව ඇත්තෙක්ක මේ ඉන්න නිර්මාණකරුවන්න එක ඔබට හම කඩයම් සටහන් වෙන අවස්ථාවන තියෙනවද. සහ උුන්ගෙන් ඔබට යම් ආලෝකයන් ලැබෙනවද. ඒවගේ මගේ ජීවිතයේ අයිතිහා සිකව සිද්ධටය වගේ කඩීම් දැන් සටහම් වෙනවද නැද්ද කියන්න මට තේරෙන්නේ. ඒ කඩයම් සටහන්මානං ඒ අපිට අතා කරන්නන්න තවරුදු ගණනගේ ඉල්ල මුතු අර්තමානය මම ඉතාමත් කැමති. නිර්වා කරුව ගශසුන් කල්හාර අමල් පෙරේර ්‍රාජිත දිසානායක අතුල පතිරන මේය සමග මගේ සම්බන්ධක මුත්තිෙන වැඩත් කරනවා. ටම කැමතියේ ගොලන්ට එකගුලන් එක යම්යම් දේවල්වලට මට සම්බන්ධ වෙන්න අවස්ථාව සහ මං කැමැත්තෙන් ඉන්නවා එකගුලයික මේ කටයුත්ත කරන්න තැන් මේ ජයිසකයා අනිපැත්තෙන් ගත්තුත් කොත් පත් ගන්නාවත් ්‍රශනනා කර න. කිය එලි දක් කල ති එලිදක් කල තියෙන දෙකයි ගැට කත පුද්ධගේ එකත් සිරිස්සේන දෙපානි හ වැඩි හිටියන්ගේ කතා හා දේසදරෝහි බල්ලාඇ දේශදරෝහි බල්ලා කියන පුත එලි දැක්වේ මේ දෙදස් පහලෝට පස්සේද දෙදස් පහලෝට පස්සේ ඩිකුත් කරන්නගේගේ කතාව ශෛලය වෙනස්වෙන් එන්න තිබුණා ඊට කලින් . එමුුණන දෙශසදරෝහි බල්ලෝගේ ලෙන්නේ බල්ලාම ැ ජෙස්නය ඔබ මේ ක් තර අවස්ථාවයි දේශපාලන හැලහැප්ීම මෙක්ක කලාභූෂණ සම්මානය ප්‍රතිික්ෂේපරන්නවා නේද. ඇයි හෙමකරේ කලාභූෂන සම්මානය පිරිනම නවරුද්ධ වෙනකොට ජනාධිපති ඉතාමත් උඩගු ලෙස ව්‍යවස්ථා විරෝධී දෙයක් කල්ලා ව්‍යවස්ථා විරෝධී තීරණයක් කරගැන පවතින ආණ්ඩුව එළියට දාලා ඒයා කැමති ආණ්ඩුවක් එකට පිස්සුවක් ෙරනු ජනාධිපත්තිට පිස්සුවක් පිස්සුගන කතන්දරියාව එතනින්. පිස්සු ජනනාධිපති කෙනෙක්ගැන්. මගේ සම්මානය ගැනීම ප්‍රෙක්්‍යපු කලා. එක තමයි එකම හේතුවේ වෙච්ච වෙච්ච දේශපාලන විපරීතභාවයට මගේ විරුද්ධතාවය දැකිීමක් වශයෙන් මම එකලාභූෂණ සම්මානය ප්‍රතික්ෂපු කර. තැන් ජයසරයය මෙහෙමයි. තැන් ඔබ මේ ජීවිතයේ මහපොලෝඩ. ට පයගහලන්න මේ අබ්ඩේට මනිෙ ැට පයගහලන්න ර් රස්ථයාදගේ දෙදෙනවානනි ඒ රස්තයාදුව ඇතුළේ රන්දෝලිය ප්‍රෙස් ලබ් එක එටකොට තලකොටවත්තේේ පB. ඉලඟග සිංහ මහත්තයාගේ විජයකුමාර තුන්ගන්ගේ යාබද නිවස ටින් හවස් එක ඇතුලට අපූරු මි්‍ර සමාගම ගොඩනගෙනවාන මිත්‍ර සමාගමතිගෙන ලෝකයේ පිබඳ කලාව පිළිබඳ දර්ශනවාදයන් පිළිබඳ මහා සංවාද ගොඩනගෙන තැන ්‍රේමේ පිළිබඳ ආදරය පිළිබඳ ලිංගික ජීවිතය පිළිබඳ සේලු කරනු කාරන්න එතකොට දැ ඒ මිත්‍ර සමාගමින් මහිතන්න බෞත්තරයක්ම ජීවිතය අතහැරල ගහිරල්ලා. ඕ මම ගනං හදල ැලූ ඔත්්‍රේම අතිේ ඇගිලි ප්‍රමාණයට තමයි ඒ අයගෙන් දැනට මාත් සමග ජීවත්්‍රන්නේ. ඒබ ලඟ සිංහ තවමත් ඉන්නවා ගොරඉන්නවා නිහල් වෙත්තසිංහ කියල මගේ මිත්‍රේ. හත් අපිටක්කට මේකට සම්බන්ධ කෙනෙක් ඔහු ජීවත්ව ඉන්නවා. මට වෙන බොලුවට එ නෑ මතක් වන්න වෙන කවරුවත් ත් ජීතර රංගලායිටපු දාෙන්න්න කෝන්ඩ දර්ම සෙනපතිරාජ තිලක් ජාරත්න පිසේනාංගම බන්ඳුල විතාානගේ විසීලපතිලා ෙන් සමර්ග. දැන් මේරුකාරණ ඔක්කොමත් එකේ රසමුසු සිද්ධි සමස්තයයක් එක්කම ජීවිතය පිළිබඳආපපු හැල බලද්ද. ජෑසිරයට කොහොමද ජීවිතය දැනන්නේ. මම ආපහු ඉපදුනොත්. මගේ මේ කරපු ක්ෂි දෙයක් ආපහු කරන්න ම වෙන්නමද යක් කරන්න. ඒ දැකි කියන්නේ නෑ නමුත් වෙනම දෙයක් කරන්න ඉද දෙඩබහ ඉ ම මේ කරපු කිසිව දෙයක් කරන්න. එක ඔබේ යම් කලකිරීමක් තියෙනවාද ඒ සම්බාහලකිරීමන්න තිහිෙද නෙබයි අප මේවා මහා පව්ගරන්න මක පපදලා. හරිඒමන මගේ අසාන ප්‍රස්සෙට මන්දැන්ගෙනවා ජස්රයට ජයිසරයට මොකක්ද තියෙන දැවබා හරි පරින අවදියක ජීවිතය ඉන්න මෙතන ඉදල්ලා. අප විස්තරහ බලද්දී තසරය මේ රට පිබඳව තින ජයිස්රයගේ සුබසිහින මකන් මේ රටපිටි බඳව මගේ කිසිම සුබසිීනයක් නෑ ම ඇත්තකන්ඩ පෑයහෝ මමගේ ළමයිදටත් කියල තිනේ පුළුවන්තරන් එක්මට මේ රටදාල අන්ඩ කියලා ඒකත් ලක ප්‍රශ්නයක් මේ කෝවි දර්පු දද මට නෑ කිසිම සුබසීනයක් සුබසිීන දකින්නම කැවති මු සුබසිීහින ආබරයි. සුබස්සෙහිෙන ආහවරයිු මිත්‍රෝණ. ඒ තමයි W ජයි. ජයිසරයයක් කතාකරපු මේේ හැම වචනකම හැම අකුරකම ලොකු ගැඹුරක් තියෙනවා. ඒ ගැඹුර උකහා ගැනීම ඔබ සතු වගකීමක්. ඒ මනං ප්‍රේමිතුරු මිතුරේනි අපි අදට ඔබෙන් සමුගන්ව අපි පොරොන්දුයෙන ඉතාමත්මික්මනින් තවත් දවසක මෙවන් රසිකත්වයක්ත් ක එෙක්ක අපි ඔබ හමුවෙනවා කියලා. ඒමනං අදට අපි ගිහින්ෙන්න්නම්. ജനകുംഭ